ගන්න කලින් මතක් කරන කලින් ගන්න ස්කින් පර්මනන්ට් වීඩියෝ එකට උදව් කරපු කට්ටියට ගොඩක් ස්තුතියි කියලා. ඉතින් මේ වීඩියෝට ප්‍රස් කමෙන්ට් දාලා තියෙන අශේ නෝලිත මල්ලි එල් නෝටිකින් කියන එනා. ඉතින් දෙවනි දාලා තියෙන දෙවනිට දා දෙන්නේ චාලුක මල්ලි ලකියා ගේමින් කියන කට්ටිය. ඉතින් එහා පැත්තෙන් පෙන්නනවා තව කමෙන්ට් දාපු කොල්ලෝ ටිකේ ඔක්කොම කමෙන්ට් ටික. ඉතින් අපි දැන් යමු දැන් ගෙන දෙන අලු ෆ්‍රී ෆයි වීඩියෝ එකට. ඉතින් කට්ටි ඔක්කොම මේ වගේ කමෙන්ට් එකක් දාන යන්න. හෙලෝ බොයිස් ඇන්ඩ් ගර්ල්ස්, ඉතින් අදත් ඔයගොල්ලෝන්නේ එම්.ආර්. නවින් ගේමින් යුනිට් චැනල් එකගෙන තවත් එකලුමලු ෆ්‍රී ෆයි වීඩියෝ එකට. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ, ඉතින් කට්ටිය දන්න මේ දස්සල TikTok එකේ TikTok ට්‍රෙන්ඩ් රැක් වෙලා තියෙනවා. ඉතින් ෆ්‍රී ෆයි ප්‍රොෆයිල් එක පැත්තකට ලස්සනට රත්තරන් පාට තටු දෙකක් දාලා ලස්සන TikTok එකක් හදනවා. ඉතින් කට්ටිය දැකලා තියෙනවා ඇති TikTok එකේ ආනන්දවත්. ඉතින් ඒ විදිහට TikTok එකක් ඉතින් ඔයාටත් හදාගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ කොහොමද ඒ විදිහට TikTok එකක් හදාගන්න කියලා. ඉතින් තමත් නවින් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න, නොටිෆිකේෂන් බෙල් අයිකන් එක ගාලම තියාගන්න. ඉතින් ඔක්කොටම කලින් කරන්න ඕන මම මේ කියන ස්ටෙප් එකින් ස්ටෙප් එකට හරියටම කරන්න, නැත්නම් ඉතින් වීඩියෝ එක හදාගන්න බැරි වෙයිම ගියාලුගේ හයින්ද හරියටම කරන්න. ඔයා ඔක්කොටම කලින් යන්න වගේ ප්‍රොෆයිල් එක උඩට, ඉතින් ප්‍රොෆයිල් එක උඩට ගිහිල්ලා ඔහොම ඔය ඉන්න විදිහට හරි ඉමෝට් එකක් දාලා හරි නැතු හරි ලස්සන ස්ක්‍රීන් ෂොට් එකක් ගහගන්න, මතක තියාගන්න. මෙහෙම ඇඩ් කරලා මේ අතර කරලා ඔය අතර කරලා නම් ස්ක්‍රීන් ෂොට් ගහන්න යන්න එපා. හරියටම පොර කෙලින් තියලා ස්ක්‍රීන් ෂොට් එකක් ගහගන්න. තව දෙයක් බලන්න, එහා පැත්තේ ඔයාගේ නම නිමි නිමි වගේ පත්තු වෙනවා. ඒ කියන්නේ එප්ප නම නැති වෙලා යනවා, ඊට පස්සේ ටග් ගන්න නම් පෙන්නනවා. හරියටම ඔය තැන බලන්න, මොකද නැත නම වැටෙන්නේ නැති වෙයි. හරියටම නම වැටෙන වෙලාවක ලස්සන මෙන්න මේ විදිහට ස්ක්‍රීන් ෂොට් එකක් ගහගන්න. ඉතින් මම මේ විදිහට ස්ක්‍රීන් ෂොට් එකක් දැන් ගහගන්නවා. හරි හරි බොයිස්, ඉතින් මම දැන් ස්ක්‍රීන් ෂොට් එකක් ගහගත්තා. හරි නමයි ඔක්කොම ටික ගාන්න එතන වැඩනවා. හරි, ඊට පස්සේ ඔයාලට ගන්න තියෙන පොඩි වැඩයි, ඊට පස්සේ ඔයාලා TikTok ඔයාගේ TikTok account එක තියෙනවනේ, ඔයා දැන් TikTok download කරලා නැත්තේ. ඊට පස්සේ මෙන්න මෙහෙම යන්න මුලට ගියාට පස්සේ ඔයාට තියෙනවනේ දැන් ප්ලේ ස්ටෝර කියලා Capcut කියන ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගෙන මම ඩවුන්ලෝඩ් කරන තැන යන්නේ. ඉතින් කවුරුද දන්නවද, ප්ලේ ස්ටෝරේ ගියා සර්ච් කරා, Capcut ගත්තා මේ ඇප්ලිකේෂන් එක. ඊට පස්සේ ඔයා ගන්න normal TikTok app එක, TikTok app එක අරගෙන TikTok app එක දැන් ඔයා ස්ක්‍රීන් ෂොට් එක ගහගස්ස පස්සේ මේ විදිහට ඕපන් කරගන්න. ඉතින් දැන් මම මෙතන MR නවින් කියලා මගේ ගේමින් TikTok profile එක සර්ච් කරනවා. හරි බොයිස්, ඉතින් ඔය විදිහට සර්ච් කරාට පස්සේ මගේ TikTok profile එක මම, හරි බොයිස්, ඉතින් ඔය විදිහට මගේ channel එකට ආවට පස්සේ ඉතින් ඔයාලට වෙන්න මම මේ සලකුණක් දාලා තියෙන වීඩියෝ එක බණ්ඩ. ඉතින් මෙහෙම channel එක සර්ච් කරලා එන්න ඕනේ නැහැ, මම යටින් description එකේ දාලා තියෙන මගේ TikTok profile එකේ link එක, ඒ කියන්නේ වීඩියෝ එකේම link එක දාලා තියනනම් ඔයාලට මේ වීඩියෝ එක මෙන්න මේ විදිහට touch කරලා තැනකට එනවා. ඕට තියෙන මෙතන පොඩි වැඩයි කරන්න තියෙන්නේ, යූස් ටෙම්ප්ලේට් දීලා ඔතන යූස් ටෙම්ප්ලේට් දීලා යූස් ටෙම්ප්ලේට් කියලා බටන් ඇතර ඒක ඔපන් කරා. ඒක එබුවාට පස්සේ ඉතින් ඕට මෙන්න මෙහෙම වෝල් එකගෙන, ඒ කියන්නේ ඔයාගේ ගැලරිය පෙන්වනවා. ඔතන වීඩියෝස් තමයි දැන් ඉතින් සිලෙක්ට් වෙලා තියෙන්නේ. ඔතන හැපදිලා ෆොටෝස් කියන තැනට ගිහිල්ලා ෆොටෝස් කියන එක ඔබලා වෙලා හැපැත්තේ ෆොටෝස් කියන ඔබලා ඔයා ගහගත්ත ෆ්‍රී ෆයි ස්ක්‍රීන් ෂොට් එක මෙතෙන් ඇඩ් කරන්න. ඉතින් දැන් මම ඇඩ් කරනවා. හරි, දැන් මං ගහගත් ස්ක්‍රීන් ෂොට් එක මෙන්න මේ විදිහට ඇඩ් කරාට පස්සේ ඔයාට යටින් පෙන්වනවා ඇති
තුනක් සිලෙට් වුණා. ඒ කියන්නේ පැන්සල් කූරු වගේ තුනක් සිලෙට් වුණා. ඊට ඒ විදිහට තුනක් හරියටම සිලෙක්ට් වෙලා තියෙනවා නම් ඔයාලා කන් දිනේ පොඩි දෙයයි එහා පැතින නිල් පාට next button එක, ඒ නිල් පාට next button එක ඔයා ඔහොම්ම දෙන්න. හරි බොයිස්, දැන් ඉතින් වීඩියෝ එක edit වෙලා තියෙන්නේ. දැන් ඔතන export කරන්න යන්න එපා. export කරන්න යන්න එපා. දැන් ඔතන වීඩියෝ එක දැන් ඔහොමට play වෙන ටිකක් ඉන්නේ. ඔය ඉතින් ලස්සනට වීඩියෝ එක edit කරලා තිනවා පේනවා. ඉතින් මේ වගේ වීඩියෝ බලන්න හැමදාම channel එක subscribe කරලා දියාගන්න. හරි, ඔය විදිහට දැන් edit කරන්න දැන් තියෙන. දැන් ඉතින් මෙතන sound එකක් දාන්න ඕන. ලස්සන sound එකක් add කරගන්න ඕන. ලස්සන sound එකක් add කරගන්න තියෙන ඔයාලා තියෙන්නේ මගේ වීඩියෝ එකම මෙතන ඉඳන් එක්ස්පෝට් දෙන්න කලින් මගේ වීඩියෝ එක යට තියෙන පැත්තේ සවුන්ඩ් ඇඩ් කරන බටන් එක. ඉතින් ඒ සවුන්ඩ් ඇඩ් කරන බටන් එක සවුන්ඩ් එක ඇඩ් කරගන්න මම ඔයාලට අද වීඩියෝ ගන්න තිබෙන කියලා දෙන්නම්. ඒක මට කියලා දෙන්න අමතක වුණා. හරි, ඊට පස්සේ දැන් එක්ස්පෝට් කියන එක බලන්න. මෙතනින් එක්ස්පෝට් කියන එක බලද්දී ඔයාලට පෙන්වන්න තියෙන්නේ එක්ස්පෝට් විතවුට් වෝටර් මාක්. ඒ කියන්නේ වෝටර් මාක් එක නැතුව ඔයාලට TikTok එකට අප්ලෝඩ් කරන්න පුළුවන්. නැත්නම් එක්ස්පෝට් කරලා ඔයා ගැලරියට ගන්න පුළුවන්. ඒක ගැලරියට ගන්න වෙලාවේ CapCut එකේ උඩ දකුණු පැත්තේ උඩ තියෙන වෝටර් මාක් එක එහෙම් පිළිම්ම තියෙනවා. එතකොට ටිකක් අවුල්නේ වීඩියෝ එකට. ඉතින් ඔයා මෙතන export without watermark කියන TikTok app එක ඩවුන්ලෝඩ් කරලා තිනවනම් එහෙම්ම TikTok app එක ඕපන් කරගන්න. ඒ කියන්නේ මෙහෙම ඕපන් මේ ඕපන් කරන්න දෙන්නේ නැහැ. මෙහෙම්ම ඕපන් වෙනවා. හරිද? CapCut එකත් අනිවාර්යෙන් app එක ඩවුන්ලෝඩ් කරන්න. මේ app දෙක ඩවුන්ලෝඩ් කරන TikTok එකයි CapCut එකයි අනිවාර්යෙන්ම ඩවුන්ලෝඩ් කරලා දෙනවා. ඉතින් දැන් මෙතන export without watermark කියන එක දෙන්න. හරි, දැන් පොඩි වෙලාවක් ගිහිලා මේක එක්ස්පෝටින් වෙනවා. ටික වෙලාවක් යනවා යාළු. චූටක් ඉවසන්න. මේ වෙලාවේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම නොදන්න යාළුවට දැනගන්න අනිවාර්ය වීඩියෝ එක share කරන්න. මම මේ වීඩියෝ එක ගොඩක්ම කියලා දෙන්නේ නොදන්න අයට. හරි බොයිස්, මේ විදිහට දැන් එක්ස්පෝට් කරලා දැන් නිකම්ම වගේ TikTok එක ඇතුළට යනවා. ටික වෙලාවක් යනවා දැන් ඒකට. ඔහම ගියාට පස්සේ දැන් මෙතන ඇඩ් සවුන්ඩ් දෙන්න තමයි තියෙන්නේ. සවුන්ඩ් දෙන්න කලින් පොඩි දෙයක් කරන්න තියෙනවා. ඔතනදී ඔයාලට පේන්නන TikTok එකේ ලෝගෝ ටික යටට තියෙනවා. යටින් මෙතන පේන්නන ඇඩ්වාන්ස් එඩිටින් කියන එක. ඇඩ්වාන්ස් එඩිටින් කියන එක දීලා වෙනවා. ඔය කොටුව ඊළඟට දැන් ඔයාලට මෙන්න මේ විදිහට පෙන්නනවා. ඉතින් මෙතනදී මොකද කරන්න තියෙනවා? ඔය යට තියෙන වීඩියෝ බාර් එක එකපාරට ටච් කරලා ඉවරලා වොලියුම් තියෙනවා. යට ටච් කරපු සුදු වුණ ගමන් වොලියුම් වෙනවා යට. ඉතින් වොලියුම් එකට ගිහිල්ලා මේ වොලියුම් එක ටච් කරලා වොලියුම් එක අඩුම කරගන්න. අඩුම කරගෙන මෙතනින් සේව් දීලා ඔයාට උඩින් මෙතන සේව් දුන්නාට පස්සේ ඊට පස්සේ ආයෙත් උඩින් සේව් දීලා දැන් තියෙනවා. දැන් කිසිම සවුන්ඩ් එකක් නැතුව මේක ප්ලේ වෙනවා. ඉතින් ඔයාට අදාළ ඔයා කැමති සවුන්ඩ් එක උඩින් ඇඩ් කරගන්න. ඇඩ් සවුන්ඩ් දීලා ඉතින් මම මෙතන ඇඩ් සවුන්ඩ් දීලා ඉතින් මේකට ගැළපෙනම සවුන්ඩ් එක තමයි දැන් මම ඇඩ් කරගන්න යන්නේ. මෙන්න මේ කළු පාට ලෝගෝ එක තියෙන සවුන්ඩ් එක. ඒ සවුන්ඩ් එක මාගේ වීඩියෝ එක ගියාට පස්සේ වීඩියෝ එකට මගේ TikTok ප්‍රොෆයිල් එකේ මේ මේන් වීඩියෝ එකට ගියාට පස්සේ ඔයා ඒ සවුන්ඩ් එක එතනින් සේව් කරගන්න. මම සේව් කරන විදිහ අන්තිමට කියලා දෙන්න. ඉතින් දැන් ඔරිජිනල් සවුන්ඩ් කියන එක මෙන්න මෙතන දුන්නා. ඒකට අදාළ සවුන්ඩ් එක ලස්සනට ඇදෙන බලන්න. ලස්සනට පබ්ලිෂ් කරන්න තමයි තියෙන්නේ. අනිවාර්යෙන් ලයික් ගොඩක් එනවා. මොකද අලුත් ට්‍රෙන්ඩ් එක හින්දා. තාමත් ඉන්න channel එක subscribe කරන්න subscribe කරන්න. දැන් මම පෙන්නන්නම් කොහමද සවුන්ඩ් එක ඇඩ් කරගන්නේ කියලා. ඔයාගේ TikTok ප්‍රොෆයිල් එක ඇතුළේ මගේ වීඩියෝ එකේ තියෙන සවුන්ඩ් එක ඇඩ් කරගන්න කියලා. ඉතින් ගොඩක් කට්ටිය දන්නවා ඒක. නොදන්න කට්ටියට තමයි මම දැන් මේ කියලා දෙන්නේ. ඉතින් මම මේ TikTok එක ක්ලියර් කරා. මට මුලදී මේක පෙන්වන්න බැරුණා. ඒකයි උනේ. අන්ති වෙනකම් බලන්න. හරි, ඇතුළට ගියා. ඊටස්සේ මම දැන් මේක එඩිට් කරන්නද කියලා මම එකක් දාලානේ තියෙන්නේ. මම ඉතින් කැන්සල් කරනවා. ඊටස්සේ දැන් මේ වීඩියෝ එක ටච් කරලා ගිහින්. මේ කළු පාට බබා වගේ සලකුණු බලන සවුන්ඩ් එක කියන ගොඩක් කට්ටිය දන්නවා ඉතින්. මෙතන ඇඩ් පේවිස් දීලා අතනින් යූස් සවුන්ඩ් බලලා මෙතනින් යූස් සවුන්ඩ් බලලා අර සද්ද නැති වීඩියෝ එක
ගාන්ඩ මේකට ඇඩ් කරගන්න තේරුණා කියලා දෙනවා නැත්නම් අර අතන ඇතුළේ සෙටින් වලින්ම උඩින් ඇඩ් කරගන්න ඒක උඩ ඇඩ් වෙලා තියෙන්නේ ඉතින් මෙතනින් අනිවාර්යයෙන්ම මේ ස්ටාර්ට් ඇඩ් කරගද්දී මෙන්න මේ මෙතන උඩ ඇඩ් ෆේවරිට් ඇප් ටු ෆ්‍රේවි කියන එක කළු පාට වෙලාද බලන්න මෙන්න මේ විදිහට සුදු පාට වෙලා තිබ්බොත් ඒ සවුන්ඩ් එක ඇඩ් වෙලා නැහැ ඒ හින්දා ඇඩ් ටු ෆේවරිට් කියන එක අනිවාර්යයෙන්ම ටච් කරලා වීඩියෝ එක එඩිට් කරන්න. ඉතින් එහෙම ඔක්කොම හරියට කරලා මම මේ ලාස්ට් එකට වීඩියෝ එක එඩිට් කරනවා. එහෙනම් කොල්ල අපි ගියා. ටාටා. ගුඩ් බයි. බයි බයි.